अभी वालों को दे आओ। कहना वहां हरी अपने हतनी प्रश्न नहीं हाईवे प्रश्न जोन लोक किदरी पाचकल लिबरल अधहस्वान्नी जोन लोक किदरी पाचकल लिबरल अधहस्वान्नी महाजनताव पालकयाट सीमित बलयक् लबा दी यत राज्य बले मूलाशय जनताव बव पवसाई जनतावगे जीविते जनतावगे जीविते देपल निदा देपल सह निदहस आरक्षा करीमट पालकयाट पालकया कोंदेसी विरहितव बंधी सिटी पालने कार्यक्षमतावे संधा असीमित बलयक् यदवी है किय जनताव पालकयाट पवरा यत्ते सीमित कालयक् जनताव पालकयाट बले पवरा यत्ते सीमित कालयक् वेनुवेनी औ दैन मेतेंदी कथा करन्ने जोन लोक समाज सम्मुतिवादें पहेदिलोम किय कारणे तमयि पालकयाट बले दीला तियेन्ने जनताव जनताव बले दिल तीन सीमा सहित प्रमाण किंग असीमित बल दील इन मेतन प्रकाश विनवा पाल पालने कार्यक्षमतावे सदा असीमित बल यदवी है आने प्रकाश वरदी पालने कार्यक्षमतावे सदा असीमित बल यदवी है कि वैरदी प्रश्न का हत जोन लोक लिबरल देशपाल चिंतने आरंभया वे आरंभ किया वे उग्र राजानु विरोधी को ऊनमु पार्लिमेंट वादे पिलिगते नेत आंडो पिलिबंद रचना देखा एवं में उयांगोड़ सर संधान कर लती नमः ये पुत्र नमः वारहंगे तुली दिलती नमः एक प्रसिद्ध नमः तमाई सिविल लांडो पिलिबंद सामुते इन देखा कृतीय रचना कले महाजनताव पालकयाट कोंदेस सहित बलयक् पवरा दी यति बव पवसाई पालकयाट पवरा दी यति बलय नैवत अत्कर गनीमट जनतावट आयितयक् अति बव पवसाई ओवर जनताव दुनु बलय पालकया अयुतु विधियट भाविता करनवनम
ඒ බලය ආපහු ජනතාවට ගන්න අයිතියක් තියෙනවායි කියලා ජෝන් ලොක් පැහැදිලිවම ප්‍රකාශ කරනවා. එතකොට ප්‍රශ්න අංක 7 වැරදි ප්‍රකාශය වෙන්නේ උග්‍ර රාජාණ්ඩු විරෝධියෙකු වූ නමුත් පාර්ලිමේන්තු වාදය පිළිගත්තේ නැත. උග්‍ර රාජාණ්ඩු වාදියෙක් වගේම පාර්ලිමේන්තු වාදයත් පිළි අරගෙන තිනවා ජෝන් ලොක්. හරි. प्रश्न अंक 8 चार्ल्स मोंटेस्क्यू बलतल बेदीमे न्याय इदिरिपत् करमिन लिबरल देशपाल चिंतने पोषणे कलेय राज्य राज्य बले पालने क्रीमिन आंडु अकार्यक्षम बल पवसीय ජනතාව නිදහස ආරක්ෂා කිරීම ජනතාව නිදහස ආරක්ෂා වීමට නම් ආණ්ඩුවේ අසීමිත බලයට සීමා පැනවිය යුතු බව පැවසීය. ආණ්ඩුවේ බලය එක් පුද්ගලයෙකුට ඒකරාශී වීම ප්‍රතික්ෂේප කළේය. බලතල බෙදීම තුලින් ආඥාදායකයෙකු බිහිවීම වැළකෙන බව ප්‍රකාශ කළේය. ඔව්. දැන් මේ මොන්ටෙස්කියු චාර්ල්ස් මොන්ටෙස්කියු චාර්ල්ස් මොන්ටෙස්කියු ඉදිරිපත් කරනවා බලතල බෙදීමේ න්‍යාය ප්‍රංශ ජාතිකයේ ලිබරල් දේශපාලන චින්තනයේ පෝෂණය කරපු තවත් එක්කෙනෙක්. එතකොට මොන්ටෙස්කියු පැහැදිලිවම ප්‍රංශයේ තිබිච්ච රාජාණ්ඩු පාලනයට විරුද්ධ වෙනවා. හරි, ප්‍රංශයේ තිබිච්ච රාජාණ්ඩු පාලනයට විරුද්ධ වෙනවා. එතකොට එයා කිව්වේ රජතුමාට අධික බලයක් ඒකරාශී වීම නිසා තමයි රජතුමාට අසීමිත බලයක් ඒකරාශී වෙලා තියෙන නිසා තමයි එයා ආඥාදායකෙක් විදිහට හැසිරෙන්නේ. ඉතින් පාලකයාගේ අසීමිත බලයට සීමා පනවන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම එයා ඒකාධිපතියෙක් බවට පත් වෙනවා. ඒ නිසා මොන්ටෙස්කියු පැහැදිලිවම කියනවා පාලකයාගේ බලය බෙදාවෙන් කළ යුතුයි. කොහොමද? ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ආයතන තුන අතරේ බලය බෙදා හැරිය යුතුයි. ඒ බලය බෙදීම තුලින් ජනතාවගේ නිදහසයි වාසිකම් ආරක්ෂා වෙනවායි කියලා කිව්වොත් ආඥාදායක පාලකෙක් බිහිවීම වැළකෙනවයි කියලා කිව්වා. ඒ වගේම පාලනය කාර්යක්ෂම වෙනවයි කියලා මොන්ටෙස්කියු ප්‍රකාශ කරනවා. 1748 දී මොන්ටෙස්කියු ලියන පොතක් නීතියේ සාරය The Spirit of Law ආන්නේ පොතෙන් තමයි මේ අදහස් මතු කරලා දක්වන්නේ. හරි. තොර මොකද්ද වැරදි ප්‍රකාශය? රාජ්‍ය බලය පාලනය කිරීමෙන් ආණ්ඩු අකාර්යක්ෂම වන බව පැවසීය. ඒ කියන්නේ රාජ්‍ය බලයට සීමා පැනවීමෙන් ආණ්ඩු අකාර්යක්ෂම වෙනවායි කියලා කියප එක ඒක වැරදි ප්‍රකාශයක්. ඒ කියන්නේ උත්තරය අපි නේද? උත්තරේ දෙක අපිට තෝරන්න තියෙන වැරදි ප්‍රකාශය. 8ට 2 6ට කීයද කියලා අහුව උත්තරේ 6ට උත්තරේ 4 ආවා. 9 ජින් ජැක්විස් රූසෝ තවත් ප්‍රංශ ජාතිකයෙක්. ප්‍රංශ විප්ලව සමයට ආසන්නේ ප්‍රංශයේ ජීවත් වෙච්ච දේශපාලන දාර්ශනිකයෙක්. ඒකාධිපති රාජාණ්ඩුව විවේචනය කරපු තවත් පුද්ගලයෙක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගපු තවත් දේශපාලන දාර්ශනිකයෙක්. විශේෂයෙන්ම එයා ඉස්මතු කෙරුවේ පොදු කැමැත්ත සහ මහජන පරමාධිපත්‍ය කියන සංකල්ප දෙක. බලය ක්‍රියාත්මක කළ යුත්තේ තනිතන පුද්ගලයාට වුණ විදිහටවත් කණ්ඩායමක කැමැත්ත මතවත් නෙමෙයි සමස්ත සමාජයේම පොදු කැමැත්ත මතයි කියලා සමාජ සම්මුතිවාදය තුලින් ඉදිරිපත් කරන අදහසක්. 1762 දී මොන්ටෙස්කියු ලියන පොතක්
සමාජ සම්මුතිය එහෙම නැත්නම් සමාජ ගිවිසුම කියලා අපි සිංහලෙන් කියනවා ඉංග්‍රීසියෙන් නම් වචන දෙකක් නැහැ social contract කියලා ලියනවා පොත. ආන් ඒ පොතෙන් යා ඉදිරිපත් කරනවා තමන්ගේ අදහස. පොදු කැමැත්ත සහ මහජන පරමාධිපත්‍යන සංකල්ප ඉදිරිපත් කළේය. සමාජ ගිවිසුම නමින් කෘතියක් රචනා කළේය. රාජ්‍ය විසින් මිනිස් නිදහස උල්ලංඝනය කිරීම ප්‍රතික්ෂේප කළේය. ප්‍රංශයේ ආඥාදායක පාලනය රුසුගේ අදහස් වලට බලපෑවේය. තෝමස් හොබ්ස්ගේ අනුගාමිකයෙකි. හොබ්ස් කියන්නේ රාජාණ්ඩුවාදියෙක් නේ. රුසෝ කියන්නේ රාජාණ්ඩුව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා හොබ්ස්ගේ අනුගාමිකෙක් වෙන්න බෑ. හරි? ඒ වැරදි. වැරදි ප්‍රකාශයේ පහ. ඒ කියන්නේ උත්තරේ පහ ප්‍රශ්නක නමේට. ඊළඟට ප්‍රශ්නක 10 සමාජවාදී. සමාජවාදී පිළිබඳ අදහස ඔයාලට තියෙනව නේද? සමාජවාදී පිළිබඳ අදහස ඔයාලා දන්නවනේ නේ? සමාජවාදී පිළිබඳ අදහස විවිධ ස්වරූපයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොමද? සමාජවාදී පිළිබඳ විවිධ අදහස් තියෙනවා. සමාජවාදී විවිධ පැතිකඩ තියෙනවා. වලට ඇහෙනව අඩුවිද ළමයි මේ උත්තර ටික දාන්නම් ළමයි හොඳේ උත්තර ටික දානවම දැන් උත්තරේ ආපහු අහනවා මේ එතකොට අතරමඟින් උත්තර දෙන්න අමාරුයි ඔයාලා උත්තර ටික බලාගෙන යන්න ඔව් උත්තර ටික දාන්නම හරි ඔව් එතකොට මේ සමාජවාදයේ විවිධ ප්‍රභේද තියෙනවා මනෝරාජික සමාජවාදය ප්‍රතිසංස්කරණවාදී සමාජවාදය විද්‍යාත්මක සමාජවාදය නේද විද්‍යාත්මක සමාජවාදය කියන්නේ මාක්ස්වාදයටමයි මේ වගේ විවිධ මේ ප්‍රභේද තියෙනවා මාක්ස් මේ සමාජවාදී අපෙන් අහන්නේ මාක්ස්වාදය ගැනවත් එහෙම නැත්නම් මනෝරාජික සමාජවාදයේ පිළිබඳවත් එහෙම එකක් නෙමෙයි අහන්නේ සමාජවාදය කියන පොදු අදහසයි හැබැයි ඉතින් සමාජවාදී කියලා අහපු ගමන් අපේ ඔළුවට එන්නේ කෙලින්ම මාක්ස්වාදය. මොකද මේ පිළිගත්තු විද්‍යාත්මක මතවාදය තමයි මාක්ස්වාදය. ඉතින් මාක්ස්වාදය ගැන කතා කරුවොත් කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් තමයි මාක්ස්වාදය පෝෂණය කරන්නේ. ඒකට මාක්ස්වාදය කියලාම තියෙන නේද? මාක්ස්ගේ නමින්ම නෙන්නේ. දැන් ධනවාදයේ තුලින් නිර්මාණය කරපු සමාජ ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කිරීම තමයි මාක්ස්වාදයෙන් කරලා තියෙන්නේ. හරි. එතකොට ධනවාදයේ දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ධනවාදී විසින් නිර්මාණය කරපු නිර්ධන ධනපති පන්තිභේදය ප්‍රතික්ෂේප කරනවා. නිර්ධනයා සමාජය තුල පීඩාවට පත් වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ධනවාදී ක්‍රමය නිසා බවයි මාක්ස්වාදී පිළිගැනීම වෙලා තියෙන්නේ. ඉතින් සමානාත්මතාවයේ පිළිබඳ අදහසක් තමයි මාක්ස් ඉදිරිපත් කරන්නේ. අපි බලමු සමාජවාදී පිළිබඳ අදහස. කාර්මික ධනවාදයේ මගින් නිර්මාණය කළ ධනපති නිර්ධන බෙදීමට එරෙහිදී ඔව් කාර්මිකර්ණය තුලින් තමයි මේ ධනවාදය ඉස්මතු කරන්නේ. එතකොට මේ ධනවාදයේ ප්‍රබලම ගැටලුව ධනපති සහ නිර්ධන වශයෙන් පන්ති දෙකක් නිර්මාණය වෙනවා. නිෂ්පාදන බලවේගවල පෞද්ගලික අයිතිය ප්‍රතික්ෂේප කරයි. ඔව් පෞද්ගලික වශයෙන් ධනී ඉපයීම් ප්‍රතික්ෂේප කරනවා. රාජධානී පොදු හිමිකම් පිළිගනී. මෙහි විද්‍යාත්මක මුහුණුවර මාක්ස්වාදී නමින් හඳුන්වයි. රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය පුද්ගල යහපතට හේතු වන බව පවසයි. සමාජවාදයෙන් රාජ්‍ය කියන එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. යම් තැනක රාජ්‍ය පවතීද එය බහුතරයේ අයහපතට හේතු වන බව තමයි මාක්ස්ගේ අදහස වෙලා තියෙන්නේ. සමාජවාදී පොදු පිළිගැනීම වෙලා තියෙන්නේ. ඒ නිසා රාජ්‍ය ප්‍රතික්ෂේප කරනවා. සමාජවාදයෙන් පෙළලා දෙන විදිහට මානව ඉතිහාසයේ ආරම්භයේදී රාජ්‍ය තිබිලත් නැහැ. ඒ වගේම
අනාගත ඊදී ගුණගෙන කොමිස් ක්‍රමයේ තුල රාජ්‍ය පවතින්නේ නැහැ රාජ්‍යෙන් තොර සමාජයක් තුල පමණයි පුද්ගලයාට යහපත උදාවන්නේ එතකොට උත්තරේ පහ කසෙන් ප්‍රකාශයේ වැරදි ප්‍රශ්න අංක 11 මාක්ස් වාදය කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් ඉදිරිපත් කර ඇත මාක්ස් වාදී පෝෂණය කරන්නේ මාක්ස් හා එංගල්ස් ඒ දෙන්නම එකතු වෙලා ලියන පොතක් 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනය ඊට අමතරව මාක්ස් තනියෙන් ලියන පොතක් ප්‍රාග් ධනය එහෙම නැත්නම් දාස් කැපිටල් එංගල්ස් ලියන පොතක් පවුල පෞද්ගලික දේපළ සහ රාජ්‍ය උපත origins of family private property and පවුල පෞද්ගලික state origins of family private property and state පවුල පෞද්ගලික දේපළ සහ රාජ්‍ය කියන සංකල්පවල බිහිවීම පිළිබඳවයි එංගල්ස් කතා කරන්නේ ආර්ථික ක්‍රමයේ බලපෑම සමස්ත සමාජයේ පුරාම ව්‍යාප්ත වන බව පවසයි. ඔව් මාක්ස්ලා කියන විදිහට සමාජයේ සියල්ලට හේතුව සමාජයේ මේ මතුවලා තියෙන සියලු අර්බුද වලට හේතුව මොකද්ද? සියලට හේතුව ආර්ථිකය. සමාජයේ ස්තර දෙකකට බෙදනවා මාක්ස්. උපරි ව්‍යුහය අන්තර් ව්‍යුහය කියන. උපරි ව්‍යුහයේ තියෙන්නේ මොනවද? ඒක සමාජ සංස්කෘතික පදනම. ඒක තමයි දේශපාලන අධ්‍යාපනයේ උගත්කම නුගත්කම පීඩිත බව නේද එහෙම නැත්නම් සිරිත විරිත ආගම් දේශපාලන මේ කොහොමද තියෙන්නේ උපරි ව්‍යුහය අන්තර් ව්‍යුහය කියන්නේ ඒ ආර්ථිකය ආර්ථිකය ඒ කියන්නේ නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය ප්‍රාග්ධනය එතකොට නිෂ්පාදනය බෙදාහැරීම සහ ප්‍රාග්ධනය මතයි උඩ තියෙන දේශපාලන බලය අධ්‍යාපනයේ උගත්කම හැමදේම තීරණය වෙනවා පෞද්ගලික අයිතිය පවතින දැන සමාජ අසමානාත්මතාවයේද පවතින බව පවසයි ධනවාදය සහ සමාජවාදයේ මිශ්‍ර කිරීමෙන් නිර්ධනයා මුහුණ දෙන ප්‍රශ්න විසඳිය හැකි බව පවසයි වැරදි අවසාන ප්‍රකාශය උත්තරේ පහ පිළිතුර පහ ප්‍රසංග 12 මාක්ස්වාදයට අනුව මානව සමාජයේ ආරම්භයේදී රාජ්‍ය පැවතියේ නැත මානව ඉතිහාසයේ ආරම්භක අවස්ථාව මාක්ස් හඳුන්වන්නේ ප්‍රාග් කොමියුනිස්ට් ක්‍රමය කියලා. ඒකේ තිබුණේ සමානාත්මතාවය. ඒකේ සියලු දෙනා සාමූහිකව ජීවත් වුණා. පෞද්ගලික දේපළ ක්‍රමය තිබුණේ නැහැ. ඒ නිසා එතන කිසිම ආකාරයකින් රාජ්‍ය තියෙන්නේ නැහැ. මොකද රාජ්‍ය බිහිවීමේ පදනම පෞද්ගලික දේපළ ක්‍රමය. ඔයාලට මේ ඇඳලා පෙන්වන්න තිබුණා මගේ අත මේ බෝඩ් එක වෙන තැනක තියෙන්නේ මේකට බෝඩ් එකක් දැන් වෙනම ගහන්න ඕන. එතකොට මේ මොකද මම කියන්න හැදුවේ පෞද්ගලික දේපළ ක්‍රමයේ තියෙන තැන පන්ති දෙකක් නිර්මාණය වෙනවා. ඒ තමයි ධනපති නිර්ධන. එතකොට පන්ති දෙකක් තියෙන තැන පන්ති ගැටුමක් නිර්මාණය වෙනවා. ඒ පන්ති ගැටුම පාලනය කරන්න තමයි රාජ්‍ය බිහි කරගෙන තියෙන්නේ. එනම් පන්ති ගැටුම තුල රාජ්‍ය බිහි වෙනවා. එනම් පන්ති ගැටුම තියෙන්නේ කොතනද? එතන පෞද්ගලික දේපළ තියෙනවා. පෞද්ගලික දේපළ තියෙන්නේ කොතනද? එතන පන්ති විශේෂතාවයි පන්ති ගැටුම තියෙනවා. එනම් රාජ්‍යයක් තියෙනවා. පෞද්ගලික දේපළ ක්‍රමේ නැත්නම් පන්ති ගැටුමක් නැහැ, පන්ති ભેදයක් නැහැ. එහෙනම් රාජ්‍යෙකු නැහැ. ඒකයි අදහස. පොදු හිමිකම සමාජ සමානාත්මතාවයට හේතුයි. පොදු හිමිකමක් නම් තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ තියෙන දේපළ සියලු දෙනාට අයිති එකක් නම් එතන අනිවාර්යයෙන්ම සමානාත්මතාවය ආරක්ෂා වෙන්නේ. නිර්ධනයන් ධනපතියන් බවට පත් කිරීමෙන් සමානාත්මතාවය ඇති වේ. එහෙම එකක් කියලා නැහැ මාස්. තුන්වෙනි ප්‍රකාශය වැරදි. උත්තරේ 3. ප්‍රශ්න අංක පිළිතුරු අංක 4 ධනවාදී ක්‍රමය පරිවර්තනය කළ හැකි වන්නේ නිර්ධන පන්තියේ පාලනයක් මගින් පමණි. ඔව් මාක්ස් කියනවා මේ ධනවාදී ක්‍රමය නිර්ධනයාට අහිතකරයි. එහෙනම් මේ ක්‍රමය පරිවර්තනය කරන්න නම් මොකද කරන්න ඕනේ?
ධනපති යාගේ අතේ තියෙන රාජ්‍ය බලය නිර්ධනයාගේ අතට ගන්න ඕනේ. නිර්ධනයාගේ අතට බලය නිකන් ගන්න බෑ. ඒ සඳහා විප්ලවයක් කරන්න ඕනේ. ඒ හින්දා තමයි ලෝකයේ විවිධ තැන්වල විප්ලව කරලා රාජ්‍ය බලය අත්පත් කරගෙන තියෙන්නේ. රුසියාවේ ලෙනින්ද, චීනයේ මාඕ සේතුංද, එහෙම නැත්නම් කියුබාවේ පිදෙල් කාස්ට්‍රෝද මේ වගේ අය විප්ලව කරලා රාජ්‍ය බලය තමන්ගේ අතට ගත්තා. පොදු අයිතිය මත පදනම් වූ සමාජ ක්‍රමයකට නායකත්වය දීම සමාජවාදයේ කාර්යයයි. ඔව්. වැරදි. උත්තරේ පහ, වැරදි ප්‍රකාශයේ පහ. 12ට පහ. ප්‍රසංග 13. සමාජවාදය. ධනවාදයේ දැඩිව ප්‍රතික්ෂේප කරන මතවාදයකි. 1917 රුසියානු විප්ලවයෙන් පසු ලෝකයේ තුල අතිශය ආකර්ෂණයට ලක් විය. 20 වන සියවසේ මැද භාගයේදී අතිශය ජනප්‍රිය දෘෂ්ටිවාදයක් බවට පත් විය. 1990 දශකයෙන් පසු ඒ පිළිබඳ පිළිගැනීම දුර්වල වන්නට විය. වර්තමානයේ වන විට පැරණි සමාජවාදයේ නොවෙනස්ව ක්‍රියාත්මක වේ. ඔව්, දැන් මේ සමාජවාදය මේ අර ප්‍රැක්ටිකල් එකක් බවට පත් වෙන්නේ නැත්නම් මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ 1917 රුසියානු විප්ලවයෙන් පස්සේ. 1917 රුසියානු විප්ලවයත් එක්ක මේ සමාජවාදී ක්‍රමය ලෝකේ වඩාත් ජනප්‍රිය ආකර්ෂණය ඇති වෙන ක්‍රමයක් බවට පත් වුණා. මොකද ඒකෙන් මේ නිර්ධනයාට සමානව සලකන, සිළු දෙනාට සමානව සලකන, නිර්ධනයන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ක්‍රමයක්. ඒ නිසා නිර්ධනයන්ට මේකට ලොකු මේ පෙළඹවීමක් ඇති වෙනවා. ඉතින් මේක වේගෙන් ජනප්‍රිය වේගන ගියා. ධනවාදයේ කැමති නැහැ නේද පරාජය වෙන්නේ. ඒ නිසා ධනවාදය මොකද කියන්නේ? ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල් ඒකට යටින් පොඩි ගේම් එකක් දුන්නා. ඒ ගේම් එක තමයි 1991 දෙසැම්බර් 26 වෙනිදා පුපුරලා යන්නේ. රුසියාව තමයි ලෝකයේ බලගතුම සමාජවාදී රාජ්‍ය. දැන් රුසියාව ගුණනගලා තිබුණේ රාජ්‍යයන් 15 එකතු. හරි. ඔය යුක්‍රේනය, රුමේනියාව, ආසබයිජානය, ලිතුවේනියාව, ඊළඟට තජිකිස්තානය, කිර්ගිස්තානය, කසකස්තානය, ඔහොම රටවල් 15ක් විතර එකට එකතු වෙලා හිටි. රුසියාව තමයි ඒකේ නායකත්වය ගත්තේ. ඒ රුසියාව ප්‍රමුඛ රටවල් 15ක්. ඒ 15 එකතුව හැඳින්නුවේ සෝවියට් සමූහ ආණ්ඩුව කියලා. ඉතින් ඇමරිකාවත් එක්ක බොහොම තරංගකාරීව හැසිරුණා 1950 1990 දශකයේ හතර තුන 50 ඉඳන් 90 දක්වා. 1980 ගණන් වෙනකොට රුසියාවේ ඇති වුණා යම් යම් වාර්ගික අරමුදු සෝවියට් සමූහ ආණ්ඩුවේ. ඒ කාලේ බලයට පත් වෙනවා මිහායිල් ගර්බචෝව්. 1985 දී අර රට ඇතුලේ මතුවෙන වාර්ගික අර්බුද විසඳීම ගොර්බචෝව්ට ටිකක් බරපතල ප්‍රශ්නයක් වුණා. ඉතින් මේකට විකල්පයක් වශයෙන් ගොර්බචෝව් කියනවා ප්‍රතිපත්ති දෙකක්. එකක් ග්ලාස්නොස්ට්, අනිත් එක පෙරස්ට්‍රොයිකා. විවෘත භාවය සහ විනිවිද භාවය. මේ ප්‍රතිපත්ති දෙකෙන් මොකද කෙරුවේ? අර රාජ්‍යයේ මූලිකත්වයෙන් පවත්වගෙන ගිය ආර්ථික ක්‍රමය විවෘත කරනවා. පෞද්ගලික ආර්ථික ක්‍රමයක් බවට පත් කරනවා. ධනවාදී ක්‍රමයකට ගමන් කරන්න ආකාරයට ඉඩ සලස්වනවා. අනිත් පැත්තෙන් අර සෝවියට් සමූහණුවේ රටවල් 15ට විසිරලා යන්න ඉඩ දුන්නා. ග්ලාස්නොස්ට්. විවෘත භාවය සහ විනිවිද භාවය. 1991 දෙසැම්බර් 26 වෙනිදා සෝවියට් සමූහණුව විසිරී යනවා. ප්‍රතිඵලය අර බලගතු රාජ්‍ය බිඳ වැටෙනවා. සමාජවාදයට තිබිච්ච පිළිගැනීමක් ක්‍රමිකව බිඳ වැටෙනවා. ඒ නිසා 1991 පස්සේ නැවත සමාජවාදය ඉස්මතු වෙන්නේ අර පරණ සම්භාව්‍ය සමාජවාදී විදිහට නෙමෙයි, ප්‍රතිසංස්කරණය වෙච්ච සමාජවාදයක් විදිහට. ධනවාදී සමහර ලක්ෂණ එකතු කරගෙන කලවම් වෙලා එන්නේ. අද ලෝකේ කොහෙවත් රාජ්‍ය දේපල ක්‍රමයක් නැහැ සමාජවාදී රාජ්‍යවල. පූර්ණ රාජ්‍ය දේපල ක්‍රමේ නැහැ. තනි පක්ෂයක ක්‍රියාකාරීත්වය සමහර තැන්වල තියෙනවා, සමහර තැන්වල නැහැ. දැන් රුසියාවේ ඉස්සර තිබුණේ තනි දේශපාලන පක්ෂයක්. දැන් තනි පක්ෂයක් නැහැ. දැන් රසියන් යුනිටි කියන පක්ෂය තමයි ප්‍රධාන පක්ෂය. තව පක්ෂ ගණනාවක් තියෙනවා.
අද වෙනකොට රුසියාවේ තියෙන අධිපතිවාදී තනි පක්ෂ ක්‍රමය සිංගප්පූරුවේ වගේ එතකොට චීනයේ අද වෙනකොට තනි පක්ෂ ක්‍රමය තියෙනවා හැබැයි පෞද්ගලික දේපල ක්‍රමය ඕන තරම් ඉන්නවා නේද ජැක්මා කියන්නේ ලෝකේ ඉන්න ප්‍රබල ධනවතෙක් ඉන්නේ චීනයේ මිලියන පතිය වැඩියෙන් ඉන්නේ චීනයේ නේද ඉතින් අන්න සමාජවාදය අද වෙනකොට වෙනස් වෙලා ප්‍රතිසංස්කරණය වෙලා එහෙනම් බලන්න 13 වෙනි ප්‍රශ්නේ තියෙනවා වර්තමානයේ වන විට පැරණි සමාජවාදී නොවෙනස්ව ක්‍රියාත්මක වේ වැරදි ප්‍රකාශ පිළිතුරු පහ ප්‍රශ්න අංක 14 තුන්වන ලෝකයේ සමාජවාදී මේ අධිරාජ්‍යවාදයට යටත් වෙලා ඉඳපු රටවල් නිදහස ලැබුවනේ නිදහස ලැබුවාට පස්සේ ඒ රටවල් තමන්ගේ දේශපාලන ක්‍රමයේ ගුණගා ගන්නකොට බරපතල ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ බරපතල ප්‍රශ්න තමයි එක විශේෂම බරපතල ප්‍රශ්නේ මේව පාලනය කරපු අධිරාජ්‍යවාදීන් ඒ වගේ තිබිච්ච ධනය සූරගෙන ඔක්කොම අරගෙන ගියා. අනිත් පැත්තේ මේ රටවල ඇතුලේ වාර්ගික ප්‍රශ්නද ආර්ථික ප්‍රශ්නද නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න මත උනා. ඉතින් මේවට විසඳුම් දෙන්න ධනවාදී ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියලා මේ සමහර රටවල් තීරණය කරනවා විශේෂයෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාව ඊළඟට ඊජිප්තු වගේ රටවල් ඒගොල්ලෝ අර සමාජවාදී තිබිච්ච මාක්ස්වාදී තිබිච්ච සමහර ලක්ෂණ කලවම් කරගෙන ධනවාදී ලක්ෂණ කලවම් කරගෙන මිශ්‍ර කරපු සමාජවාදී ක්‍රමයක් ගොඩනැගුවා ඒකට කියනවා අපි ප්‍රතිසංස්කරණවාදී සමාජවාදී සමහරවිට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවා ඉතින් ඔය ටැන්සානියාවේ කවුද ජූලියස් නියරේරේ ටැන්සානියාවෙන් ඩෝන ඊළඟට ඊජිප්තුවේ අබ්දුල් ගමාල් නසා ශ්‍රී ලංකාවේ SWRD බණ්ඩාරනායක ඊළඟට ඉන්දියාවේ ජවහර්ලාල් නේරු මෙන්න මේ වගේ අය අර අලුත් ප්‍රතිසංස්කරණවාදී සමාජවාදී ක්‍රමය භාවිතයට ගත්තා අපි බලමු 14 වෙනි ප්‍රශ්නේ තුන්වන ලෝකයේ සමාජවාදී එහෙම නැත්නම් අපි කියනවා ඒකට ප්‍රතිසංස්කරණවාදී සමාජවාදී සමාජවාදී ප්‍රතිසංස්කරණ අවධියකි ජවහර්ලාල් නේරු අබ්දුල් ගමාල් නසාර ජූලියස් නියරේරේ ආදීන් සින්ස් වර්ධනය කර ඇත මාක්ස්වාදීන් සම්පූර්ණයෙන් බැහැර වූ මතවාදයකි සම්පූර්ණයෙන් බැහැර වෙලා නැහැ මාක්ස්වාදී සමහර ලක්ෂණ එකතු කරගෙන තියෙනවා යටත් විජිත පාලනයේ විසින් උරුම කර දුන් දරිද්‍රතාවයට විසඳුම් සෙවීමට යොදාගත්තේ ධනවාදී සහ සමාජවාදී මිශ්‍රණයකි උත්තරේ 3 වැරදි ප්‍රකාශය 3 සමූහාණ්ඩුවාදය දන්නව නේද සමූහාණ්ඩුව සමූහයක් විසින් පාලනය කිරීමේ ක්‍රමයේ නේද ලිබරල් වාදයේ තුනේ නිස්මතුවද එයින් වෙනස් වේ ඔව් සමූහාණ්ඩුවාදය ලිබරල් වාදයේ එකිනෙකට බැඳිලා තින්නේ ලිබරල් වාදයේම ප්‍රකාශනය හැබැයි ලිබරල් වාදය 18 වසරේ මතවාදයක් විදිහට සකස් වෙන්නේ සමූහාණ්ඩුවාදය ග්‍රීක යුගයේ ඉඳන්ම එනවා ඒක ප්‍රධානම ඒක ආරම්භකය සමූහාණ්ඩුවාදයේ ආරම්භකය කවුද ප්ලේටෝ නේද ප්ලේටෝ දහනමනිසේ වාසේ වර්ධනය වූ සමාජ දේශපාලන මතවාදයේ රාජාණ්ඩුවට මුරුමුණින් විරුද්ධ වේ මහජන ප්‍රමාධිපත්‍යයේ පිළිගත් මතවාදයේ රාජනායකයා මහජන ඡන්දයෙන් තෝරා ගත යුතු බව අවධාරණය කරයි වැරදි ප්‍රකාශය 2 දහනමනිසේ වාසේ නෙමෙයි ග්‍රීක යුගයේ ඉදිරිපත් වෙන අදහසක් 15:2 ප්‍රශ්නක 16 සමුහාණ්ඩුවට අනුව සමුහාණ්ඩුවාදයට අනුව පුරවැසියා සමුහාණ්ඩුවාදයට අනුව පුරවැසියා කියන්නේ බොහොම සක්‍රීය කෙනෙක්. එයා නිශ්ශබ්දව ගෙදරලා නිකන් ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. අයිතිවාසිකම් භුක්ති විඳගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ඕන කෙනෙක් නෙමෙයි යා. තමන්ගේ අයිතීන් වෙනුවෙන් කැප වෙන, නිදහස වෙනුවෙන් සක්‍රීයව හැසිරෙන, අන් අයගේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මකව, අන් අයගේ පොදු යහපත වෙනුවෙන් නිරන්තරයෙන්ම කටයුතු කරන නිදහස අහිමි වෙනකොට අරගලකාරීව හැසිරෙන එහෙම කෙනෙක් විදිහටයි සමුහාණ්ඩුවාදයෙන් පුරවැසියා හඳුන්වා දීලා තියෙන්නේ. දේශපාලන වශයෙන් නිහඬ අක්‍රීය ජීවිතයක් ගත කරයි. පටන් ගත්ත තැනම වැරදි. වැරදි ප්‍රකාශය 1.
ऐतिहासिक आरक्षा कर गणी सक्रिय क्रियाफल अरगले मदीन हो निधस आरक्षा कर निधस उदिशा अनेक पूर्वसियन समग हाउले खटेतु कराय ओदु यहाँ पद विनु इंक अपवी क्रिया कराय ओ पलविनि प्रकाशे मेरदि अनित्यवनि मेरदि प्रसंग दाहत समूहांडुवादे वर्धने मध्यतन युगे आरंभ भी वर्धने भी यत मध्यतन युगे निमे ग्रीक युगे हुवने प्लेटो विम मतवादे आरंभ के आवे प्रजातंत्रवादे मगिन वडात शक्ति मध्ये समूहांडुवादे प्रजातंत्रवाद एक बेंदी लती है रूसो के सा मोंटेस्क्यू के अदहा से ही वर्धने दायक भी है तो मैं अभी गातो ते मैं 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 तक आ रही ना क्या मैं नूतन अवधि मुन का आले तू ना रूसो सा मोंटेस्क्यू का मैं समूहांडवादे को नगन विसिवेनी सेवा से दी नवाकारे किंग विग्रह भी है तो विसिवेनी सेवा से दी हो या एना एरन फिलिप पेटिट क्विंटन स्किनर वगैरह आए इंद्रिपाद करना समूहांडुवादी रालुत दहास ऐसा विसिवेनि सेवसे समूहांडुवादी कला दहास उत्ती है उत्तरे एक दाहदर एक प्रश्न का दहाट समूहांडुवादी नतरट आयत वन्ने प्लेटो सा एरिस्टोटल शांत ऑगस्टीन सा शांत पोल प्रकाश देख उत्तरे देख प्रश्न का दहन में समाज प्रजातंत्रवादे समाज प्रजातंत्रवादे क्या नहर समाजवादे प्रतिसंस्करण में मतामा ही थी कब ऐसे क्यों अबे ये वाले पुलिवेनस कांती ना ये मैं समाज प्रजातंत्रवादे इधर ही पाते हैं ने दहन आम भी नहीं सीखा सही अरे मार्क्स वादे इधर ही पाते हैं ने दहन भी नहीं सीखा सही मार्क्स के समकालीन एक तमाई एडवर्ड बर्नस्टाइन के लिए किया भाई मार्क्स के समारा दास बर्नस्टाइन पिलगानी नहीं इसी से मैं इन्नमा समाजवाद ये करा गमन कर ये तू ही क्या लगी है भाई मैं मार्क्स के हुए विप्लव्य तुलिंग समाजवाद ये करने में तो गमन करी है एक प्रतिक्षेप करना बर्नस्टाइन बर्नस्टाइन की नमा विप्लव्य किंग यंड समाजवाद राज्य बल मैतिवर्ण खरापत् पार्लमेंट क्रमे प्रति संस्करण कर समाजवाद गमकरण मतवादी प्रतिदेहिक दिनाधन समाज प्रजातंत्रवादी गुंडस्टाइन निर्मात स्टाइन या जर्मन समाज प्रजातंत्रवादी पक्ष पक्ष हरहतमे मतवादे जर्मनी व्याप्त शुभ साधन वादे तमया पिलिगन अरे बलंद अदहसिक प्रश्न अंक दहन में मार्क्सवाद विकल्प वशेन एकदास अड़सी हेट दशके वर्धनीय मतवादे की निमर्दन धनवादे संपूर्ण प्रतिक्षेप कराए धनवादे संपूर्ण प्रतिक्षेप कराए धनवादे सह समाजवादे मिश्रण अपनाए बर्नस्टाइन पिलिगन एक ऐसा समाज प्रजातंत्रवादी के लिए समाजवादे समाज कहलाए लिबरल प्रजातंत्रवादे प्रजातंत्रवादी के लिए कहलाए देखे इकट्ठे का दुबर बताए समाज प्रजातंत्रवादी निर्माण सोशल डेमोक्रेटिक सोशल डेमोक्रेटिक तो देखा वैरदी वैरदी प्रकाश तोरांडी ने उत्तरे देख दहनमेट देख धनवादी सह समाजवादी मिश्रणे की जर्मन जाति के एडवर्ड बर्नस्टाइन भी पुरोगामी आवे पार्लियामेंट प्रसंस्करण तुलिन
සමාජවාදී වෙත ගමන් කිරීම අපේක්ෂා කරයි නිවැරදිව ප්‍රශ්න අංක 20 සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තුලින් බර්න්ස්ටයින් දරිද්‍රතාවයේ පිළිබඳ ගැටලු ධනවාදී මගින් විසඳිය නොහැකි බව පවසයි अरे ये तो कोटा मैं बर्नस्टाइन के ने विधि हटा मैं प्रश्न को निर्माण कर लाती ने धनवादी इसमें दारिद्रता बेद नेद पांति गेटुम द अरे वो आदमी वो आदम मैं को निर्माण कर लाती ने धनवादी वैसे नूगत कम द ये को प्रश्न धनवादी निर्माण कर प्रश्न वलट විසඳුම් දීමේ හැකියාවක් ධනවාදයට නැහැ. හැබැයි යකිනවා සමාජවාදය තුල ඒකට හොඳ විසඳුම් ඉදිරිපත් කරලා තිනවා. බොහොම ලස්සන වර්ණවත් විසඳුම් ඉදිරිපත් කරලා තිනවා. හැබැයි ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා සමාජවාදය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරලා හරියන්නේ නැහැ. ධනවාදය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරලා හරියන්නේ නැහැ. සමාජවාදී මගින් ඉදිරිපත් කර ඇති විසඳුම් වඩා ප්‍රායෝගික බව පවසයි. පෙරදී ප්‍රකාශ. 22 උත්තරේ 2. රාජ්‍ය සහ පෞද්ගලික අංශවල මිශ්‍රණයක් සහිත ආර්ථික ක්‍රමයක් යෝජනා කරයි. ඔව්. පෞද්ගලික අංශය රාජ්‍ය අංශය දෙක එකට එකතු වෙලා ගොඩනගන මිශ්‍ර ආර්ථික ක්‍රමයක් යෝජනා කරන්නේ. ආදායම් බෙදී යාමේ විෂමතාවයට විසඳුමක් වශයෙන් රාජ්‍ය මැදිහත් වීම අවධාරණය කරයි. ධනවාදයේ තුල ආදායම් බෙදල විලදිනේ විෂමවනි සමහරුන්ට මහ විශාල ධනස්කන්ධයක් සමහරුන්ට බොහොම චුට්ටක් ලෝකේ සමස්ත ජනගහණයෙන් 30% ඉන්නව අන්ත දුප්පත් 10%යි ධනවතුන් ඉන්නේ අනිත් අය අතරමැද ඒ කියන්නේ දෛනික ආදායම ඩොලර් 2කටත් අඩු මට්ටමක ඉන්නව 30% වගේ ප්‍රමාණයක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට සහ සමාජවාදයට මුළුමනින්ම විරුද්ධ වේ. ඒ දේශපාලන මතවාද ප්‍රතික්ෂේප කරනවා. ඒ නිවැරදි. දැන් එහෙනම් මොකද කරන්නේ? ඒ තියාගෙන අනිතේ වයින් කරනවා. ඒ නැතිව. ඒ තියෙනව තියාගෙන ඒ නැතිව වයින් කරනවා. ඒ තියෙන උත්තර තියෙන 3ක්. 1 3 4. අනිතේ වයින් කරනවා. ඇයි ඒ නිවැරදි ප්‍රකාශයක් නේ? ඒ නිසා ඒ තියෙන උඩ උත්තර එක. ඒ නැත්තම් ඒ උත්තරෙ එන්න විදිහක් නැහැ. එහෙනම් ඒ නැතිව අයින් කරමු. දැඩි දේශපාලන සහ ආර්ථික අර්බුද පවතින සමාජයන් තුලින් පැන නැගී. දැන් මේ මුලින්ම පටන් ගන්න ඉතාලියෙන්නේ. ඉතාලිය 1920 වෙනකොට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. ඒ නිසාම දේශපාලනක වශයෙන් අර්බුදයන්ට ලක් වෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි මුසොලිනි බලයට පත් වෙන්නේ. ජර්මනි හිට්ලර්ත් එහෙමයි. हिटलर पुरोगामिया में वैरदी मुसोलिनी पुरोगामिया ए नी वैरदी बी नी वैरदी सी वैरदी ये ना एबीसी एंड बे एबीसी एंड बे एसीई एंड बे नहीं एबीडी एबी नी वैरदी डी है ना नी वैरदी ने एक आधे पति रानवादी वर्गवादी देशपाल व्यापार नहीं नहीं बड़े भावितार करा नी वैरदी जातिवादी प्रतिक्षेप करना उदेशपाल मतवादी वैरदी हिटलर ජාතිවාදය තමගේ දර්ශනය බවට පත් කරගත්තා. උත්තරේ 3 A B D ප්‍රශ්නක 22 සමාජවාදී නිර්ආගමිකවාදී මූලධර්ම වන්නේ ඉරාගමිකවාදී කියලා දේශපාලන මතවාදයක් ඉදිරිපත් කරලා තිනවා. ඒකේ තියෙනවා ප්‍රභේද 3ක් ලිබරල් නිර්ආගමිකවාදී සමාජවාදී නිර්ආගමිකවාදී ඉන්දියානු නිර්ආගමිකවාදී තව සමාජවාදී නිර්ආගමිකවාදයේ තුල ආගම ප්‍රතික්ෂේප කරනවා
ආගමයි රාජ්‍ය අතර සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කරනවා වගේම ආගම සහ මුලින් ප්‍රතික්ෂේප වගේ ආගම ප්‍රතික්ෂේප කරනවා ආගමට තියෙන්න පුළුවන් පවතින්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය මත පමණයි රාජ්‍ය අනුග්‍රහය මත ඔව් 22 ඔව් ෆැසිස්ට්වාදී පුරෝගාමියා හිට්ලර් නෙමෙයි පුතේ ෆැසිස්ට්වාදී පුරෝගාමියා හිට්ලර් ස්වාදී माइक का कौन मिला तीन अपने सर के अंदर ऐहन नहीं हरी है एक दर बात में कल्पना करनी ये माइक क्या डबल है ना ඇහෙනවද දැන්? ඔයාලට ඇහෙනවද? ළමයි ඇහෙනවද සර්? හරි ප්‍රශ්න අංක 22 සමාජවාදී නිර්ආගමික වාදය රාජ්‍ය සම්පූර්ණයෙන්ම ආගමෙන් වෙන් විය යුතුය සෑම ආගමකටම අපක්ෂපාතීව සැලකිය යුතුය රාජ්‍ය මැදිහත් වී ආගමික සමානාත්මතාවය තහවුරු කළ යුතුය සෑම ආගමකටම අපක්ෂපාතීව සලකන්න ඕනයි කියලා කියන්නේ ලිබරල් නිර්ආගමික වාදයෙන් සහ ඉන්දියානු නිර්ආගමික වාදී. ඒක මාක්ස්වා මේ සමාජවාදී නිර්ආගමික වාදයේ විසින් පිළිගත් දෙයක් නෙමෙයි. හරි? ඒ නිසා ඒක වැරදි. ඒ වගේම රාජ්‍ය මැදිහත් වී රාජ්‍ය මැදිහත් වී ආගමික සමානාත්මතාවයෙන් තහවුරු කළ යුතුයි කියන එක පිළිගන්නේ නැහැ.
राज्य आगमिक आयतन प्रवृति है आगमिक अनाशपाल सिविल संविधान निर्माण नोवी मार्क्सवादी समाजवादी निरागमिकवादी उत्तरे हतर प्रश्नांक स्त्रीवाद लिंग भेदे मत असमित शल की प्रतिक्षेप कराय स्त्री पुरुष बेदीम मत असाधारण क्रीम पिलिगन्ने नहीं एकदासम से हत्या दशके आरंभ भी वर्धने मतवादी की निवेदी देशपालने पोदुपारी मंडले तुल पमना क्रियात्मक अनुभव पवसाई वेरदी मार्क्सवादी इंकिनो देशपालने औद्योगिक परिमंडले तीनो अरे पुरुषाधिपत्य पिलिगत पुरुष मूलिक समाजे इगेन्वीम तमाई नतम पिलिगनीम तमाई देशपालने पोदुपारी मंडले तीन दिया कांताव विरोधी ऐतिहासिक मित्री दीनि वेरदी ए बी डी उत्तरे हतर ओय माइक ऑन करगेन इन्नवनम एवा मे ऑफ करन्न प्रश्नांक विशिहातर निरागमिकवादी देशपालने सह आगम एकिनेकिन वियुक्त वियुतेन अदहस इदिरिपत् कराय वेन विय युतुई एकिनेकिन वेन वेन ओन दहनमुन सियवसे यूरोपे वर्धने वू प्रबुद्धवादी चिंतने प्रतिफलेकि ओ मे दहनमुन सियवसेदी पालियट विरुद्धव गोडनगेनम अलुत अदहस समूहय दूषित भाव आगम निधर පල්ලිය රාජ්‍යත් එක්ක පවත්වන සම්බන්ධතාවය වගේම රාජ්‍ය පල්ලියත් එක්ක පවත්වන සම්බන්ධතාවේ නතර විය යුතුයි කියලා අවධාරණය වුණි ප්‍රබුද්ධවාදී චින්තනය ආගමික ඇදහිලි ප්‍රතික්ෂේප කරයි ඒක කරන්නේ ආගම අධහණ්ඩයි කියලා පිළිගන්නවා ආගමට දේශපාලනික වශයෙන් කරන බලපෑම සහ ආගම මුල් කරගෙන දේශපාලනයට කරන බලපෑම නවත්තන්න කියලා කියන්නේ लिबरल वादी सह समाजवादी आभासयक सहित निवर्दी आगमिक अपक्षपादित्य सह आगमिक समानात्मतावे अवधारणे कराय ओ मेगे उत्तर हतरक तीनो निवर्दीव सी वेरदी उत्तरे हतर ओना तुम पार उत्तर तुना के कदीडा हतर उत्तर प्रश्नांक 25 जातिकवादी दन्नो नेद राज्य तुल जीवत्वन स्त्री वसन जीवत्म जाति एक जाति
भौमिकत्वेतुलिंग वर्धने करना था मानसिक तत्वे की मानसिक तत्व एक नहीं जाति का तत्व नहीं भूमि अनिश्चित देशी माँ बोल कर के ना गुड़ ने गुनो मानसिक संकल्प या मामा अहवाल भूमि जाति एक और सा ना तो मैं जाति के निकाल लल बलल बहन अभूतिकाई निश्चित देश पाल चिंतन धारा वकिन पोषण भी यद वैर्दी नहीं है उधर नम मत करने उधर अरे इमेजिन कम्युनिटीज के लिए पता क्लियर है या किन्हों आ नहीं जाति के बाद ये ठीक नहीं करते होम्स के लिए खो लोक के लिए नहीं नहीं तो नहीं होम्स के लिए खो वेबर के लिए नहीं था नहीं होम्स के लिए खो लोक के लिए नहीं था मार्क्स के लिए कुछ बाद वेबर के लिए कुछ नहीं था ये मैं देशपाल चिंतन धारा वक्त नहीं किन्हें कहेगी एकदा सबसे आसुना में फ्रांस विप्लव समग्र प्रेरण पैमिनी संकल्प एक ही ओ राज्य तुला जीवन का न सीलों पूर्वाचियन जातियाँ न एक हम एक के डायट बाव प्रकाश कराए वर्तमान एवं विटे बाव में का राज्य समग्र आनंद भी है तो ओ वैरद प्रकाश है भी निश्चित देशपाल चिंतन धाराव किन पोषण है भी ऐसा कि इनका वैरदी एक ही बात तो ना इधर उत्तरे भी ने तूना उत्तरे तूना विसी हाये सिट तीह दाखवा सत्य असत्य खांड तोड़ना दी नहीं निराजो में तो आधे आगमसा देशपाल ने तेरा अंतर संबंधता ये प्रतिक्षेप कराई सत्य आई निराजो में तो आधे तो लिबरल निराजो में तो आधे समाजवादी निरागम के वादे इंडियन निरागम के वादे अन्य संप्रदाय तुना देखा जाता है कि हम तुना जाता है कि ये ओ तेंगारे के निरागम के वादे पिलबंद आधा हाँ सत्य है पलों प्रकाश है इतना तीन निरागम के वादे पिलबंद संकल्प है थावदूर डट विस्तर करना देवी प्रकाश है ये देवी प्रकाश है निवेदनी इनसा उत्तरे पहा उत्तरे पहा विसिहात स्त्री पुरुष स्त्रीवादीन पुरुष मूलिक समाजे प्रतिक्षेप कलद पुरुष मूलिक देशपाले प्रतिक्षेप नकराई असत्यय दहाटवने सीवसे वर्धने वु जातिक व्यापार वलट समगामी व्यापारयक वशेन स्त्रीवादी व्यापार आरंभ विय असत्यय 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 उत्तरे हातर आगमिक समानात्मतावे सह आगमिक अपक्षपातित्वय इंडिया नु निरागम के बाद ये मूल के पिल के नहीं मकी सत्य आई पुत्र के निधार समाजवादी निरागम के बाद ये आवास कर गानी में इंडिया नु निरागम के बाद ये वर्धनी भी यह असत्य है लिबरल निरागम के बाद ये आदर्श कर गानी में तमाई इंडिया नु निरागम के बाद ये वर्धनी विलाती है सत्य आई असत्य आई उत्तर ये देख විසියටට දෙක ප්‍රසංක 29 දේශපාලන මතවාදයක් වශයෙන් සමුහාණ්ඩු වාදයට ඇත්තේ අඩු වැදගත්කම කි අසත්‍යයි පුද්ගල නිදහස වෙනුවෙන් පෙනී සිටීම ලිබරල් මතවාදයේ ස්වභාවයයි සත්‍යයි අසත්‍යයි සත්‍යයි උත්තරේ 3 30 වැඩවසම් පාලනයට මෙන්ම පුද්ගලයා මත ඇති සීමාවන්ට විරුද්ධව ජෝන් ලොක් ඉදිරිපත් කළ අදහස් ලිබරල් වාදයේ පදනම් විය සත්‍යයි निर्बाधवादी प्रतिपत्ति हेतु पेरने गुण समाज विषमता आगे विरुद्ध मार्क्सवादी द्विपक्षीय सत्याय उत्तरे एक आओ देन बलंड तिहें किया खार देखे ना अडुमतर मीटिंग ए हे कटे अनावना तिहें विसी पहाकवत अडुमतर में निवृद्धि भी है तुई तिहें विसी पहाकवत निवृद्धि भी है तुई सामान्य तिहें විසිය අටක් විතර ලකුණු කරගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි මහන්සි වෙච්චලා මේ කොට 30න් 30 වුණත් උත්තර ලකුණු කරගන්න පුළුවන් එහෙම ළමයි හම්බුණ අපේ පාගේ වලදී අනන්තවත් අපි හරි ඒව ගණ ගන්න අතරේ අපිට මේ තව පේපර් එකක් තියෙනවා නේ සාකච්ඡා කරන්න විවේකකුත් දෙන්න බෑ යනවා 31 වෙනි ප්‍රශ්නෙට ඒවා ලියලා තියෙන උත්තර ටික නැත්තම් මම ඔක්කොම මතක් කර කර කියන්න ගියාම නේද එකක් හරි මිස් වුණොත් ඔයාලට එයිසම මම උත්තර ටික කියන්න लिया बेरूना पवन मेवटी दाने वाले ग्रूप
එදා කරපු පේපර් එක මේ ආපහු කරනවා ඒක මට ගෲප් එකට දාන්න බැරිව ගියා මේ රෙකෝඩින් එක සිද්ධ වෙලා නැහැ එදා ගැටලුවා ඔව් පස්වන පාඩම ඇසුරින් අපි කතා කරා 31 ලිබරල් දේශපාලන ආර්ථික මතවාදී පෝෂණය කළ චින්තකයන් දෙදෙනෙක් නම් කරන්න මෙන්න මේ අය ඇඩම් ස්මිත් ඩේවිඩ් රිකාඩෝ හර්බර්ට් ස්පෙන්සර් थॉमस मॉल्थस जॉन लॉक चार्ल्स मोंटेस्क्यू रूसो आई बलागने उत्तरे हरण हरदागन एडम स्मिथ डेविड रिकार्डो हर्बर्ट स्पेंसर थॉमस मॉल्थस जॉन लॉक चार्ल्स मोंटेस्क्यू रूसो ये आए तमें लिबरल मतवादी मुलिम पोषण करानी तीस देख पहाद कृति में ही कतोरु नाम करने के नवनी दिए सारे चार्ल्स मोंटेस्क्यू समाज सामुदीय नेता समाज गिसुम जिन जैक्विस रूसो प्रश्न का 33 जिन जैक्विस रूसो के देशपालन दर्शनितुल निस्मतुकल प्रधान देशपालन प्रवाद देख नाम करन्न प्रधान प्रवाद देख एक पोदु कैमत देख महाजन परमाधिपत्य एक पुदु कह मैं तो देखा महाजन परमाधिपत्य करंट का गया प्रश्न अंक 34 मार्क्सवादी प्रधान कथिकान देदेना नाम करने की नो मार्क्सवादी प्रधान कथिकान देदेना 34 कौन है कार्ल मार्क्स फ्रेडरिक एंगल्स प्रश्न अंक 35 කොමියුනිස්ට් ප්‍රකාශනය කතුරුන් දෙදෙනෙක් විසින් එක්ව ලියන ලද්දකි එම් කතුරුන් දෙදෙනා නම් කරන්න කියනවා කාල් මාක්ස් ෆෙඩ්‍රික් එංගල්ස් කාල් මාක්ස් හා ෆෙඩ්‍රික් එංගල්ස් 36 සමුහාණ්ඩුවාදයේ වර්ධනීය අවස්ථා දෙකක් නම් කරන්න කියනවා මෙන්න මේ තුනයි දින නේද 36 සම්භාව්‍ය සමුහාණ්ඩුවාදයේ ඒ කියන්නේ ග්‍රීක යුගයේ මධ්‍යතන යුගයේ සමුහාණ්ඩුවාදයේ प्रधान उपकल्पना देखा नाम मैंने मे बात मैं उत्तर बटे राजांडो प्रतिक्षेप गिरीम पालकया जनता विसिन तोरागति बहु पिलिगनीम पालकया जनता वगति बहु पिलिगनीम රාජාණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම පාලකයා ජනතාව විසින් තෝරා ගත යුතු බව පිළිගැනීම පාලකයා ජනතාවට වගකීම් යුතු බව පිළිගැනීම තව තියෙන පුළුවන් ඔයාලා මෙසේජ් එකක් දාන්නද ලියලා තියෙන එක ෂුවර් වගේ කියලා හිතෙනවා ප්‍රධාන මේවා මම කිව්වා ප්‍රශ්න අංක 37 කිව්වේ නේද ඔව් 38 සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතවාදී ලක්ෂණ දෙක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මෙන්න මෙවුවා තියෙන්නේ ආර්ථික කටයුතු වලට රාජ්‍ය මැදිහත් වීම අපේක්ෂා කිරීම ආර්ථික කටයුතු වලට රාජ්‍ය මැදිහත් වීම අපේක්ෂා කිරීම මිශ්‍ර ආර්ථික ක්‍රමයේ පිළිගැනීම මිශ්‍ර ආර්ථික ක්‍රමයේ පිළිගැනීම සමාජ සුභසාධනයේ පිළිගැනීම ආදායම් යළි බෙදා හැරීම යෝජනා කිරීම ආදායම් යළි බෙදා හැරීම යෝජනා කිරීම ප්‍රශ්න 39 පහත ප්‍රකාශවට අදාළ පිළිතුරු ලියන්න කියනවා 1 සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්මාතෘරයා එඩ්වඩ් බර්න්ස්ටයින් ඔහු පිහිටුවා ගන්නා ලද දේශපාලන පක්ෂය ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රශ්න 40 समाज प्रजातंत्रवादी नाम देशपान मतवादी निर्माण विना देशपान आर्थिक मतवाद दिखा एम मतवाद दिख नाम लिबरल प्रजातंत्रवाद समाजवाद प्रजातंत्रवादी गीतांड विनो उत्तरे हरिट लिबरल प्रजातंत्रवाद इलाट समाजवाद प्रश्न अंक 41 लिबरल देशपालन आर्थिक न्याय संप्रदाय तुनकी एन देखा नामकरण
लिबरल देशपालन आर्थिक न्याय संप्रदाय तुन संभाव्य लिबरलवाद पश्चात संभाव्य लिबरलवाद नव लिबरलवाद अतलिस्तुन फैसिस्टवादी प्रधान लक्षण देखा नामकरण किया फैसिस्टवादी प्रधान लक्षण देखा नहीं नहीं इतने उड़े करें हाथलिस देखा फैसिस्टवादी पोषणीय क्रिया में दायक है वो प्रधान देशपालन ज्ञान दे देने की देशपाल के देने कहानी इस नमेट यूरोपा कामकारु पक्षे यूरोपा कामकारु पक्षे ना निमे या भी करके देखिए जर्मन समाज प्रजातंत्रवादी पक्ष ही कहले करके हैं तीसरे का ना टीएच ग्रीन होप हाउस गांड बैरेड सर के रानो उड़ी है बे मेहमान दें लिबरल वादे के लिए यहाँ नहीं तो उनका आरंभ के कतामाई बालापुर तू है जी दें वो ग्रीन टीएच ग्रीन होप हाउस इलंगट काउंट हेरलेस्की एआईए बिल्ला लिबरल वादे दिव्यनी अवस्था एक ऐने पश्चात संभावित लिबरल वादे पोषण कर रहा है ඉතින් අතන අහන්නේ ලිබරල් වාදය පෝෂණය කරපු කියලා කෙලින්ම ආරම්භයත් එක්ක තමයි කතා කරන්නේ. දැන් තාර්කිකයි. මට ඒකට උත්තරේ හා කියන්නත් බෑ, බෑ කියන්නත් බෑ. ඒ වගේ අවස්ථාවකදී ඉතින් ප්‍රොෆෙසර් තමයි තීරණය කරන්නේ. මම නම් ප්‍රශ්නේ හදලා තියෙන්නේ ආරම්භක අවස්ථාවේ පෝෂණය කරපු අය තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඕකට නෑ කියලා මට කියන්න බෑ. මොකද ඒගොල්ලෝ ලිබරල් වාදය පෝෂණය කරලා තිනවා. හැබැයි අහලා තියෙන ප්‍රශ්නය අනුව උත්තරේ තීරණය කරන්න වෙනවා. एक प्रोफेसर बार करूं नहीं यूरोपा काम करूं पक्षे मापना खाला थी नहीं मैं बाला ना यह मना मक्ती ना तो क्या यह मना नहीं मानना दार नहीं जर्मन समाज प्रजातंत्रवादी पक्षे के लोग मैं थी और सकुंतला आहान नहीं सकुंतला सकुंतला कोहित दार नहीं प्रश्न अंक हदलिस देखा नहीं एक के एक मुसोलिनी अनित के ना हिटलर बेनिटो मुसोलिनी सहा एडोल्फ हिटलर प्रश्न अंक हदलिस तू ना फैसिस्टवादी प्रधान लक्षण देखा मैंने मेह बताई ना राज श्रेष्ठ कुल सलकीम अत्यंत जातिवाद हो वर्गवाद असीमित जातिवाद दड़ी मर्दनकारी प्रतिपत्ति रणकामित्व नायकया वंदना किरीम उद्गल निदहस ऐतिहासिक महिम किरीम निश्चित देशपालन आर्थिक प्रतिपत्तिया नवीम एवं प्रश्नांक हतलिस हतर यम जातियक अनन्यता वे तीर्णे वी बट बलपान साधक की ही पेकी इवगिन देगा कहानी मनुवाद होदु भाषाव होदु आगम ऐतब होदु सांस्कृतिय होदु आसस्ताने के जीवत्वीम ले जातित्वे हिमरता नैकम आने वो प्रश्नांक हतलिस पहा वर्तमान जातिक राज्य तुल क्रियात्मक वन जातिकवादे प्रभेद देख की युक्त वे जातिक राज्य जातिकवादे आई जनवार्गिक जातिकवादे जातिक राज्य जातिकवादे जनवार्गिक जातिकवादे निरागमकवादे प्रधान धारावन तुनक ऐसा एन देखा नाम करण ඉන්දියානු නිරාගමිකවාදය ලිබරල් නිරාගමිකවාදය ඊළඟට සමාජවාදී නිරාගමිකවාදය ඉන්දියානු නිරාගමිකවාදයේ ප්‍රධාන පිළිගැනීම් දෙකක් ඇත මොකද්ද එකක් සර්වධර්ම සම්භව අනිත් එක මොකද්ද ඒකට කියන්නේ
සාරධර්ම සම්භාව නිර්පේක්ෂතාව නේද ධර්ම නිර්පේක්ෂතාව ඒක මෙහිමයි සර්ව සර්ව ධර්ම සම්භාව හෙවත් ආගමික සමානාත්මතාවයයි සර්වධර්ම සම්භාව හෙවත් ආගමික සමානාත්මතාවය ඒ දෙකෙන් එකයි දෙන්න ඕනේ ඒ කියන්නේ කවුරු හරි ලියලා දෙනවා සර්ව සර්වධර්ම සම්භාව කියලා ඒක තියෙන්න පුළුවන් එහෙම නැත්නම් ආගමික සමානාත්මතාවය කියලා ලියලා තිබුණා නම් ඒත් හරි හැබැයි මේ දෙක උත්තර දෙකක් විදිහට දෙන්න බෑ එහෙම නැත්නම් තව උත්තරයක් උත්තර දෙකක් ඕනනේ ධර්ම නිර්පේක්ෂතාව හෙවත් සෑම ආගමකටම අපක්ෂපාතිව සැලකුවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන්න පුළුවන් උත්තරේ. ඔයාලගේ උත්තර දෙක තියෙන්න පුළුවන්. ඒක උත්තරයක් සර්ව ධර්ම සම්භාව දෙවෙනි උත්තරේ ධර්ම নিরপেক্ষතාව. එහෙම නැත්නම් ඔයාලා උත්තර ලියලා තියෙන්න පුළුවන් ආගමික සමානාත්මතාවය සෑම ආගමකටම අපක්ෂපාතිව සැලකීම. මෙහෙමත් තියෙන්න පුළුවන්. කොහොමද? සර්ව ධර්ම සම්භාව සෑම ආගමකටම අපක්ෂපාතිව සැලකීම. එහෙම තිබුණත් හරි. එහෙම නැත්නම් ක්‍රොස් කරලා අනිත් පැත්තට ආගමික සමානාත්මතාවයේ ධර්ම නිරපේක්ෂතාවය. එහෙම හරි. මෙහෙම තිබුණත් බෑ. කොහොමද? සර්ව ධර්ම සම්භාව ආගමික සමානාත්මතාවය. එහෙම වුණොත් එක ලකුණයි ලැබෙන්නේ. මොකද දෙකෙන්ම කියවෙන්නේ එකක්. පැහැදිලිද? හරි. ප්‍රශ්න අංක 48. ස්ත්‍රීවාදී දේශපාලන මතවාදයේ ප්‍රධාන ධාරාවන් දෙකක්. ධාරාවන් පහක් තියෙනවනේ. නේද? ලිබරල් ස්ත්‍රීවාදය සමාජවාදී ස්ත්‍රීවාදය රැඩිකල් ස්ත්‍රීවාදය පශ්චාත් නූතන ස්ත්‍රීවාදය පශ්චාත් යටතුජිත ස්ත්‍රීවාදය ඔය පහෙන් දෙකක් තමයි අහන්නේ 49 පහතින් දැක්වෙන දේශපාලන මතවාද දෙකට අයත් පිළිගැනීම් දෙකකි එම දේශපාලන මතවාදයන් නම් කරන්නේ සමානාත්මතාවය ඒකට අදාළ දේශපාලන මතවාදය සමාජවාදය මාක්ස්වාදය කියලා තිබුණොත් උත්තරේ නිවැරදි කියලා පිළිගන්න පුළුවන් හැබැයි චූටි ගැටලුවක් තියෙනවා මොකද අපේ පාඩමේ තියෙන මාතෘකාව මාක්ස්වාදය නෙමෙයි සමාජවාදය නිසා සමානාත්මතාවය කියන එකට මතවාදය සමාජවාදය කියලාම ලියන්නේ පෞද්ගලික නිදහස ලිබරල් වාදය 49 එකට සමාජවාදය දෙකට ලිබරල් වාදය ප්‍රසංග 50 දේශපාලන චින්තන ධාරාවක් වශයෙන් ජාතිකවාදයේ විශේෂතා දෙකක් පවතී එම විශේෂතා දෙක දක්වන්නලු මෙන්න මේ විදිහටම ලියන්න ක්‍රමානුකූල චින්තන ධාරාවක් නැත 1 ක්‍රමානුකූල චින්තන ධාරාවක් නැත 2 ව්‍යුහාත්මක වශයෙන් සමානතා ඇත व्यूहात्मक व्यूहात्मक प्रश्न पत्र उत्तर කවුද සකුන්තලා නේද රයිට් හරි මම එක පොඩ්ඩක් බලන්නේ මම දන්න විදිහට නම් පුතේ මේ ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියලායි ගුරුවත් පොතේ තියෙන්නේ යුරෝපා කම්කරු පක්ෂය කියලා නෑ ගුරුවත් පොතේ ඔව් කවුරු හරි ඉන්නවද 50 50ම හරි කෙනෙක් ඉක්මනට उत्तर देने गई नोने हाँ कमल है गई नोने ताऊ ताऊ विनाडी विनाडिया देना गई ना विनाडिया कहते हैं पढ़ाई हाथली इस नम्या पढ़ाई पढ़ा हाथली से आटा हाँ हाथली से पढ़ बढ़िया है आ
प्रियानी किया खर्द प्रियानी अमाली हाथली सताई वेरी गुड प्रियानी हाथली सताई हाथली सताई क्या नानु है शशि निमेश हाथली सेकाई एक मिनट दान देंगे दिंग में අධ්‍යාපන අරමුණු ටිකක් උදකලා වෙලා නේද සදීපා 45යි උදාරි 41යි 48යි අංකයක් එන්නේ අපේ 40යි 43යි සංකල්පනා 44යි නදීෂා අකීමි 42යි AMS 32යි 44 අංකයක් දීලානේ මන් දන්නේ නැහැ අංක කවුද කියලා 48යි මහේෂානිද එහෙම නැත්නම් තව කවුරු හරිද මන් දන්නේ නැහැ සෙව්වන්දිද කවුද දන්නේ නැහැ රයිට් හරි අපි විවේකයක් දෙනවා එහෙනම් පැය භාගකින් පටන් ගමු නේද ඔව් උත්තර 49යි සකුන්තලා හා වෙරි ගුඩ් හරි අපි එහෙනම් පැය භාගයෙන් පටන් ගන්නවා ඊළඟ පේපර් එක උත්තර ටික लाखों करने दिए नहीं, हाँ ये ना पैबाग की किंग है ना